කතානායකතුමා අපිට ඡන්දයක් ඉල්ලුවා සාමාන්‍යයෙන් පළවෙනි ඡන්දේ කටහඬෙන් ගන්න එකක් වොයිස් වෝට් ඊට පස්සේ කතානායකතුමා කිව්වා ඒ අනුව බහුතරයක් මේ යෝජනාවට පක්ෂයි කියලා ඒ පාර කතානායකතුමා කිව්වා දැන් මම ලෑස්ති නමින් අරගන්න ඒ නමින් අරගන්න ගියට බාධා කරා ඒ නිසා කතානායකතුමාගේ තීරණය දුන්නා කටහඬින් මේ යෝජනාව සම්මත වෙලා තියෙනවා කියලා. ඒ යෝජනාව අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. ඒ යෝජනාවට පක්ෂ වුණ සියලු දෙනාම අද අත්සන් කළා ලිපියක් කතානායකතුමාට බාර දීලා තියෙනවා. 122ක් ඒක අත්සන් කළා. කාට හරි වමනා නම් කතානායකතුමාගේ තීරණය වැරදි කියන්න හෙට ඇවිල්ලා යෝජනාවක් දාලා ඒක වැරදි කියලා සම්මත කරගන්න. ඒක සම්මත කරගන්න බැරි නම් ඒක පිළිගන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ බහුතරයේ මතේ දැන් මෙතන ප්‍රකාශ කරලා තියෙනවා නීතියානුකූල බලේ තියෙන එහෙනම් ඒ ගිය සිකුරාදා ඉස්සර සිකුරාදා තිබුණේ ආණ්ඩුවට මේ නිසා අද මේ ආණ්ඩුව මේ කියන ඇමතිවරුන්ට නේම් බෝඩ් දාලා තියෙන ඇමතිවරුන්ටවත් ඒ කාඩ්බෝඩ් කැබිනට් මණ්ඩලයටවත් කිසිම බලයක් නැහැ ඒක රජයේ නිලධාරීන්ටත් පොලිසියටත් මම මතක් කරන්න කැමති ඊයේ දුන්නේ තීරණයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයත් අද දුන්න පාර්ලිමේන්තුවේ තීරණයත් අනුව මේ සියල්ලම නීතියෙන් තොර ගෙනියන පාලනය. சென்ற மாதம் 26ஆம் தேதி ஓகம் இந்த நாட்டில் ஒரு குழப்பமான நிலை இருந்தது. பதவியில் இருந்த பிரதமர் மாற்றப்பட்டார். ஒரு புது நபர் பிரதமர் நியமிக்கப்பட்டார். அமைச்சர் சபை அமைக்கப்பட்டது. பாராளுமன்றம் ஒத்தி வைக்கப்பட்டது. அதற்கு பிறகு பாராளுமன்றம் கலைக்கப்பட்டது. இந்த சகல கர்மங்களும் அரசியல் சாசனத்துக்கு மாறாக இருந்தன. கொள்கை அடிப்படையில் இவற்றையெல்லாம் எதிர்ப்பதென்று எமது கட்சி முடிவெடுத்தது. අද පාර්ලිමේන්තුවේ සිදුවුණු ක්‍රියාදාමයන් දිහා දැක්කහම කාටත් පැහැදිලිව පේන කාරණයක් තමයි මේ රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති නොකර ගෞරවාන්විතව ආණ්ඩුව අපට බාර දී ගිය යුතුයි කියන ඒ තත්ත්වයේ බාරගත යුතුයි මේකට මේ රටේ වැදගත් දේශපාලන පෞරුෂත්වයන් කියා කවුරුත් විශ්වාස කරන අය හිස නැමිය යුතුයි. ලැජ්ජාවක් තිබුණා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව යම් කිසි වට්ටමරි කැමැත්තක් උනන්දුවක් තියෙනවා නම් කර්ණකල යන්න, දාල යන්න. රටේ නිලධාරි මණ්ඩලය, පොලිසිය, නීති විරෝධී ආණ්ඩුව යෝජනා කරන කාගෙත් සිට නියෝග ලබා ගන්න එපා. ඒකත් වැරදක්. බන්දික වෙන්න වෙයි, හිරේ යන්න වෙයි, අමතක වෙන්න එපා. ඒ නිසා ජනාධිපතිතුමාට අපි ඉල්ලීමක් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ වරප්‍රසාදය, ඒ වගේම වෙඩි මන්ත්‍රීවරු 122ක් මන්ත්‍රීවරුගේ ඉල්ලීම එතුමා ඉටු කරන්න ඕන කියලා මම ඉල්ලීමක් කරනවා. බ්‍යතර ආණ්ඩුවේ අමාත්‍ය ධුර ධර්මින් සිටි පියසේන ගමගේ වඩිවෙල් සුරේෂ් මෙන්ම මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්දානයේ සමග අද එක් වුණා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන් අපිට අපේ තනතුරු ඇත්තරලා අපේ තාන්නමාන්න ඇත්තරලා අපි විපක්ෂයේ අසුන් ගත්තත් කමක් නැහැ කියන තීන්දුව අරගෙන අපිට මෙතනට ඇවිල්ලා තීන්දුව ගන්න පුළුවන් වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඇතැම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට ආවෙනේ අද පාර්ලිමේන්තුව වර්ජනය කළා. ඉදිරියේදී ඒ තීන්දුව ගැනීම සඳහාත් ඒ කණ්ඩායමත් බලාපොරොත්තු වෙන ඉන්නවයි කියන පණිවිඩයක් මම මේ අවස්ථාවේදී ලබා දෙනවා. බහුතරය තිබෙන බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටින කණ්ඩායම පැත්තකට වීසිකල්ලා සුළුතරයට අවස්ථාව ලබා දීම තුලින් ඇතිවෙච්ච ව්‍යාකූලත්වය මගහරවා ගැනීමට නැවත ව්‍යවස්ථානුකූල අයිතිය ජය ගැනීම සඳහා ඒ ගෙනගිය අරගලියේදී ඒකට දායකත්වය ලබා දෙන්න සියලු දේවල් කැප කරලා මම කල්පනා කරා මේකට එකතු වෙනවා. අවුරුදු පහක් වරම දීලා තියේදී ඒ ජනතාව අතිශයම අවුරුදු දෙකම ආරවිත පාර්ලිමේන්තු විශ්වාසයක් කියන්නේ අපි 225 පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා සහ අපිට ඡන්ද දීපු ජනතාවට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒලව රවටුම විදියට තේරෙනවා. ජනාධිපතිතුමා ආරාධනා කරලා වෙවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුර දුන්නා. මම ඒක අරගෙන දවස් 14ක් අපේ ජනතාවට සේවය කරන්න බලපෑක ඇත්ත. නමුත් පක්ෂ දාලා කියන ඒ වෙවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරත් මේ මොහොතේ ඉඳලා මම අස් වෙනවා කියන එක වගකීමෙන් කියන කැමතියි. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම තවත් තියෙන දෙතුන් දිනක් අත්සන් කරන්න. ඇයි මන් දැන් පෙන්නුනේ?